සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං තං මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා බ්‍රහ්මේන්ද්‍ර මාදීමකිලං බුවනේ සුබූතං මෝහන්දකාර බජිතං බාවෙබාරෙ හාරං ලෝකුත්තමං සාරනතං යදිදේවදේවං ජිනේන්ද්‍ර සීහ පවරං සිරසා නමාමි බඹසුරනාරං සන්නහලු දයාවිනි ආලෝකයක් ගන්න අඳුරට උදාවුනි දෙවියන් පවා සිඹලත් ඕවාමිනි පායුගවන්දිමි මගේ සම්බුදු පියානිනි පංචිමේ භික්ඛවේ අගාත පටිවිනයෝ යත් භික්ඛුනෝ ජායේත අගාතෝ සබ්බසෝ පටිවිනී තබ්බෝ කතමේ පංච යස්මින් භික්ඛවේ පුග්ගලේ අගාතෝ ජායේත මෙත්තා භික්ඛවේ තස්මින් පුග්ගලේ පටිවිනේ තබ්බෝ භාවේ තබ්බෝති කාරුණික සදහැවත් පින්වතුනි පින්වතියනි මේ පින්වත් සෑම දිනාම මේ වේලාවේ සූදානම් වන්නේ ඊ타ත්ම වටිනා උතුම් පින්කමක් සිදු කරගන්නට අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි පැතිරුණු මහා කරුණාවකින් යුක්තව දේශනා කරන්නට යෙදුණු නිර්මල වූ ශ්‍රී සද්ධර්මයෙන් බණපදයක් ශ්‍රවණය කරන අරමුණ බලාපොරොත්තු අපේක්ෂාව ඇති කරගෙනයි අපි සෑම දිනාම මේ වෙලාවේ මේ විහාරස්ථාන භූමියට එකතු වෙලා වාඩි වෙලා නිස්කලංකව බලාගෙන ඉන්නේ
මා විශේෂයෙන්ම අගය කරනවා ලංකාවේ ඉඳලා මේ වාගේ විදේශ රටකට පැමිණිලා අපේ බෞද්ධකම කියන එක ඉතාම ඉහලින් තියාගෙන Tamange jeevithe ekere yomu karagena katiyutu karana eka gana Bhikshun wahanse namak hatiyata man godak satutu wenawa. මේ බෞද්ධ කමිටුව ආරම්භ කරලා එදා මෙදා තුල සෑම කෙනෙක්ම උත්සාහ කළේ ලංකාවෙන් මේ රටට ඇවිත්ලා Tamange ජීවිතය වෙහෙසට මහන්සියට පත් කරලා විවිධ දුක්ඛ දෝමනස්යන්ට පත් වෙන අයට ඒ දෙයින් සැනසීම ලබා ගැනීම සඳහා මේ ආකාරයට ආගමික වතාවත් සිද්ධ කරලා ඒ සෑම කෙනෙකුගේම ජීවිතවලට සැනසීම උදා කරලා දීම ප්‍රධාන පරමාර්ථයක් වුණා. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ පන්සලක බණ කියනවා වාගේ නෙමෙයි ලංකාවේ පන්සලක බණ අහන්න එන පිරිසක් වාගේ නෙමෙයි ඔබ මෙතෙන්ද පැමුණනේ. එනිසා මේ සෑම දිනාටම ගොඩාක් වැදගත් වෙන ආකාරයට මගේ ධර්ම දේශනාව මං දේශනා කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ කමිටුවේ සභාපති ප්‍රසන්ත මහත්මයා ඒ වාගේම සමලේකම්වරුන් සංවිධායකවරුන් මේ සෑම කෙනෙක්ම බොහෝම එකමුතුව එකතු වෙලා තමයි මේ කටයුතු සංවිධානය කරන්නේ සියලු දෙනාගේ සහයෝගය ඇතුව. විශේෂයෙන්ම තානාපතිතුමන්ගේ ඒ වාගේම කාර්යාලේ රාජකාරී කරන අයගේ සහයෝගය ඇතුව මේ දේශනාව සඳහා මේ රටට වැඩම කරන්නට මට ආරාධනා කළේ සෝමපාල මහත්මයා මය බවත් සිහිපත් කරනවා. පින්වතුනි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන්නට ආරම්භ කරන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟදී. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ දක්වාම බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියේ 24 නමයි. බුදුරජාණන් වහන්සේලා 24 නමයි වැඩ සිටියේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් 15 වෙනි එකේ තියෙන වැදගත්කම මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් 15 වෙනි එක මේ තරම් වටින්නේ ඇයි? පින්වතුනි සතර අපාය අට මහා නිරය සංසාරය දුක කර්මය විපාකය පුනර්භවය මධ්‍යම ප්‍රතිපදාව නිර්වාණය මෙන්න මේ කියන වචන අහන්නට ලැබෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ප්‍රථම පළවෙනි සතියේ පළවෙනි දවස් 6 ඉක්මවලා 7 වෙනි දවසේ මේ සත්‍යයගෙන අරමුණු කරනවා. ඒ අරමුණු කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ නුවණට පේනවා මේ සත්‍යය අත්විඳින දුක. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස මේ සේරම දුක් බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ නුවණට අහුවෙන්නේ මිනිසා විතරක් නෙමෙයි. උන්වහන්සේ සත්‍යය අරමුණු කරනකොට අවීචි මහා නරකාදී ඉඳන් අකනිටා බ්‍රහ්මතලයේ දක්වා ලෝක ධාතු සෑම එකකම සත්වයා පිළිබඳව උන්වහන්සේට වහ 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 වැටෙන්නට පටන් ගන්නවා.
අන්න ඒ මොහොතේදී උන්වහන්සේ තුළ සත්‍යය අත්විඳින දුක ගැන විශාල සංවේගයක් ඇති වෙනවා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අරමුණු කරන්නේ මා මේ ධර්මයේ අවබෝධ කරගත්තේ සත්‍යය මෙතනින් මුදවන්නට නේද කියලා. සියලු බුදුරජාණන් වහන්සේලා පළවෙනි සතියේ හත්වෙනි දවසේ මෙන්න මේක මෙනෙහි කරන එකට තමයි පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට පේනවා මේ පෘථුවිය ගෝලාකාරයි. මේ ගෝලාකාර පෘථුවිය තුළ පෘෂ්ඨය මත ජීවත් වෙන සියලු මිනිස්සු බුදුරජාණන් වහන්සේට අරමුණු වෙනවා. එලාට බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා බලනකොට උන්වහන්සේට පේනවා මේ පෘථුවි තලයේ ඉඳන් යොදුන් 15000ක් පහළට යනකොට සංජීව කියන නිරේ තියෙනවා. මේ නිරේ චතුරස්‍රාකාරයි. මේකට ඇතුළු වීම සඳහා ප්‍රවේශ දොරටු හතරක් තියෙනවා. මේ සංජීව කියන නිරේ උත්පත්තිය ලැබෙන සත්වයාට ආයුෂ අවුරුදු 500ක් ලැබෙනවා අපාය වර්ෂ. බුදුරජාණන් වහන්සේ තවත් අරමුණු කරනකොට මේ පෘථිවි තලයේ ඉඳන් යොදුන් 30000ක් යටට යන්නේ කාලසූත්‍ර නිරය සංඝහත නිරය ඔය ආකාරයේ අටමහා නිරේ දකිනවා. සූර්යාලෝකේ පතිත වෙන්නේ නැහැ, චන්ද්‍රාලෝකේ පතිත වෙන්නේ නැහැ. ඒ තුල හටගත් වායුවක් තියෙනවා අධික රසනේ. ඒ තුල උත්පත්තිය ලැබෙන සත්වයා මේ දුක විඳිනවා. කෑමක් නැ බීමක් නැ, නිරයට ගැලපෙන ආහාරය තමයි අනුභව කරන්නේ. මේ සංජීව කියන නිරේ උත්පත්තිය ලැබෙන අකුසල කර්මයන් සත්වයා තුල පවතින බව සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේට පෙනෙනවා. දඩ මේ ආකාරයට තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය දකිනවා. මනුස්ස ලෝකේ ආකාර තුනකින් දකිනවා. මෙහෙම දැක්කාම තමයි උන්වහන්සේ වටහා ගන්නවා මේ සංසාර දුක කියලා. මේකෙන් මිදීම සඳහා කටයුතු කරන්නට ඕනේ කියලා. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව අරමුණු කරගත්තු ධර්මයක් දේශනා කරනවා. මෙන්න මේ ධර්මය දේශනා කරන්නට පටන් අරගෙන දේශනා කරලා උන්වහන්සේ පිරිනිවන් පානවා. පිරිනිවන් පාන දවසේ අදිෂ්ඨාන කරනවා ධාතු පරිනිර්වාණය වෙන දවසේ. ඒ ධාතු පරිනිර්වාණය වෙන දවස වෙනකොට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ නුවණට පේනවා සත්වයා තුළ මිනිසා තුළ කුසල කියන නාමයක්වත් නැහැ කියලා. මේ චෛත්‍ය වලට අද වන්දනා කළාට මේ චෛත්‍ය කඩන තැනට ඒ වෙනකොටපත් වෙනවා. ඊළඟට සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා තමන් වහන්සේගේ ශාසනය පිරිහෙන දවසේ. ඒ වසර 5000ක් කියලා අපි සාකච්ඡා කරන්නේ දවස තමයි. ඒ දවස වෙනකොට සත්වයාගේ වයස මිනිසාගේ වයස අවුරුදු 10ටත් වඩා 10 දක්වා අඩු වෙනවා. දැන් මේ වෙනකොට වසර 2600කට කිට්ටු වෙලා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොට මිනිසාගේ ආයු අපේක්ෂාව අවුරුදු 120යි. අවුරුදු 2600ක් යනකොට අවුරුදු 50කින් 60කින් ඒක අඩු වෙලා. අද වෙනකොට අපේ ආයු අපේක්ෂාව 70යි 80යි. තව ඉදිරියට යන්න මේක අඩු වෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ධර්මයේ පවතින තාක්කල් අදිෂ්ඨාන කරපු දවස දක්වා මැදුම් පිළිවෙත අනුගමනය කරලා ත්‍රි හේතුක කුසල සම්පත්තියකින් උත්පත්ති ලැබපු කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවනි. ඉතින් පින්වතුනි, ඒ නිසා අපි සෑම දිනාම ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ පවතින යුගයක මිනිස්සු වෙලා උත්පත්ති ලැබුවා. හැබැයි අපට මේ manussත්වයේ ලැබෙන්නේ මේ ධර්මයේ පිළිගන්න පවුලක. මේ ලෝකේ අප්‍රමාණ මිනිස්සු ඉන්නෝ උගත් නොඋගත් දෙකම. ඒ අතරතුරෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිගන්න පිරිස ඉතාම සීමිතයි. ඒ පවුලක තමයි අපේ උත්පත්ති ලැබුවේ.
අද මේ පින්නතුන් මෙතෙන්ට ආවේ මං මෙතෙන්ට ආවේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් පහළ වුණු සමයක උන්වහන්සේගේ ශාසනයේ පවතින සමයක මේ වාගේ මනුස්සාත්මයක් ලැබුණේ මගේ සැලසුමකින් නෙමෙයි ගිය ආත්මේ මැරෙන දවසේ මගේ චුතිසිතට තුනුරුවන් මුල් කරගෙන කරපු කුසලයක් මතක් වුණ නිසා ඒ නිසාමයි හැබැයි ලබන ආත්මේ මෙහෙම උපදීද නැද්ද කියන්න අපි දන්නේ නැහැ ඒ නිසා මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඉපදුන වෙලාව මං දන්නේ නැති නිසා ඉපදුන මොහොතත් මම දන්නේ නැති නිසා මැරෙන මොහොත ගැනත් මට සැලසුමක් හදා ගන්නට බැහැ උත්පත්තිය මට දුන්නේ කර්මය අම්මා මට දුන්නේ කර්මය තාත්තා මට දුන්නේ කර්මය මගේ උස බර පිරිමිකම ගෑනුකම සේරම දුන්නේ කර්මය එහෙනම් මැරෙන දවස දෙන්නේත් කර්මය කර්මයට ඕනේ මොහතකම මරණයටපත් වෙනවා හැබැයි එක දෙයක් මට කරන්නට පුළුවන්කමක් තියෙනවා ඒ තමයි උත්පත්තියේ සිට මරණය දක්වා ජීවත් වෙනකොට මට කර්මයේ විසින් ලැබුණු සිත පාලනය කරලා ජය ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා ඒක කූඹියට බල්ලට එළුවට අලියට නරියට කොටලුවට කාක්කට බෑ මට පුළුවන් ඒ හැකියාව තුලින් උපරිම ප්‍රයෝජන ගන්න විදිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළා ඉතින් ඒ නිසා අපට ලැබුණු සිතක් සංවර කරගෙන ඉදිරියට ගමන් කරන්න කොහොමද කියන එක අද දවසේ ධර්ම දේශනාව තුළින් මම අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙනවා සෑම කෙනෙක්ම හොඳ අවධානයකින් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ ධර්මයේ දේශනා කරන්නට පෙර ආතුව මං පුංචි නීති ටිකක් දානවා මේ නීති දැම්මාය කියලා මාත් එක්ක ලමනාප වෙන්නටත් එපා තරහ වෙන්නටත් එපා හැබැයි පින්වතුනි ධර්මයේ දේශනා කරන අතරතුරේදී මේ දමන නීතියක් බැරි වෙලා හරි කැඩුවොත් සත්තකින්ම බණ නවත්වනවා ඒ නීතිය කඩපු ගමන් කොහේ ඉඳන් ආවත් ඇත්තටම බණ නවත්වනවා ඒක නිසා හොඳට අහගන්න මේ නීති දාන්නේ තරහකට අමනාපයකට නෙමෙයි කටයුත්ත හොඳට කෙරෙන්නට ඕනේ නිසා පළවෙනි නීතිය ඔය පින්නතුන්ගේ ළඟ ජංගම දුරකතන ඇති ධර්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවේ කරුණාකරලා ඔය පින්නතුන්ගේ ජංගම දුරකතන ඕෆ් කරගන්න ඉපා සයිලන්ට් දාගන්නත් ඉපා කෝල් එකක් ඇවිල්ලා රින් වුණොත් කට් කරන්නත් ඉපා ඒක තමයි පළවෙනි නීතිය ධර්ම දේශනාව දේශනා කරන අතරතුරේ ඔය පින්නතුන්ගේ ෆෝන් එක ඕෆ් කරන්නත් එපා සයිලන්ට් දාගන්නත් එපා කෝල් එකක් ආවොත් රින් වුණොත් කට් කරන්නත් එපා ඒකට කතා කරන්න ඒක තමයි පළවෙනි නීතිය බැරි වෙලා හරි එක රින් වෙලා කට් කළොත් දෙයියන් පල්ල බණ නවත්වනවා ඒක තමයි පළවෙනි නීතිය හොඳට අහගන්න දෙවනි නීතිය ඔය පින්නතුන් ධර්මයේ දේශනා කරන්න වාඩි උනේ හේතු වෙලා නෙමෙයි ඒක නිසා ටිකක් වෙලා යනකොට ওই විදියට වාඩි වෙලා ඉන්න බෑ අපහසුයි කකුල් හිරිවැටෙන ගතිය රිදෙන ගතිය කැක්කුම ගතිය ඇති වෙනවා ඉක්මනට නැගිටින්න තියනවා නම් හොඳා කියලා හිතෙනවා එතකොට හිත හිතා ඉන්නේ දැන් හාමුදුරුව නිවන් සම්පත් ලැබේවා කියයි දැන් හාමුදුරුව නිවන් සම්පත් ලැබේවා කියයි කියලා හිත හිතා ඉන්නවා ඒ වුණාට අපට පුරුද්දක් තියෙනවා මයික් එකක් අහුනම ලේසියෙන් අතාරින්න හිතෙන්නේ නැහැ ඉතින් ධර්ම දේශනාව දික්වෙන්න දේශනා කරන හාමුදුරුව ගැන මෛත්‍රී සහගත සිතුවිලි හිතේ උපදිනවා ඒ හිතේ උපදිනකොට බන කියන මගේ නාසයේ වම් පැත්ත දණ්ඩ ගන්නවා ඒ නිසා පින්වතුනි දෙවැනි නීතිය තමයි ධර්මයේ ශ්‍රවණය කරන අතරතුරේ වාඩි වෙලා ඉන්නකොට කැක්කුම ගතියක්
අමාරු ගතියක් රිදෙන ගතියක් අපහසුතාවයක් ඇති වුණොත් ඉරියව් වෙනස් කරගන්න. එහෙමත් අමාරුයි නම් නැගිටලා ආයෙ ඉඳගන්න. එතකොට අපහසුතාවයක් නැහැ. වද විඳ විඳ දුක් විඳ විඳ බණ අහන්නට එපා. බැරි වෙලා හරි එහෙම ඇහුවොත් සත්තකින්ම බණ නවත්වනවා. තුන්වෙනි නීතිය තමයි ඔය පින්නතුන් චූටි දරුවෝ එක්කලා ඇවිත් ඉන්නව. චූටි දරුවන්ට එක මොහොතක එක තැනක ඉන්න පුළුවන් ඇහැරලා හිටියොත් විනාඩි 10යි. නැත්තම් විනාඩි 20යි. ඒක නිසා පුංචි ළමයින්ට ඉස්කෝලේ උගන්වන්න කියන්නේ 150ක් ක්‍රීඩා හා විනෝදජනක දේවල් වලින්. ඉතින් චූටි දරුවෙක් දැඟලුවොත් කෑ ගැහුවොත් ඇඬුවොත් කවුරුත් ඒක ගණන් ගන්න එපා. ඒ දරුවා කෙරෙහි අනුකම්පාවක් ඇති කරගන්න. ඒ දරුවා අපේ දැන් මේ බණ කියනකොට ඔය පාරේ යන වාහනවල ශබ්ද සමහර විට ඇහෙනවා. ඒ වාගේම ඔය ගුවන් යානා යන ශබ්ද ඇහෙනවා. ඒ සියලු ශබ්ද ඉවසගෙන මං බණ දේශනා කරන ඔබ අහනවා. ඒ පණ නැති જાති මේ දරුවා අපේ අපේ ලේ. ඒ දරුවේ කෑ ගැහුවා කියලා ඒක හිතට ගත්තේ නැතුව ගියොත් අපට තරහක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා තුන්වැනි නීතිය තමයි චූටි දරුවෙක් දැඟලුවොත් කෑ ගැහුවොත් කරුණා කරලා ඒ දරුවා එක්කලා යන්න එපා. ඒ දරුවා මෙතන තියාගෙන ඉන්න. ඒ දරුවා කෑ ගැහුවා කියලා ඒ දරුවෝ දෙන්න තුන් දෙනා හතර දෙනා කෑ ගැහුවා කියලා ඒක චුට්ටක්වත් මට තරහ යන කාරණාවක් නෙමෙයි. මගේ ධර්ම දේශනාවට ඒක බාධාවකුත් නෙමෙයි. ඒක නිසා ඒ අම්මා ගැනවත් දරු පැටියා ගැනවත් කවුරුවත් අහිතක් හිතන්නට එපා. කරුණාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. හතරවැනි නීතිය බණ අහන අතරතුරේ කැස්සේනවා කිවිසුම් යන්න එනවා එහෙම ආවොත් පිටකරන්ඩ හිර කරගෙන ඉන්න එපා. පස්වැනි නීතිය මේක ටිකක් තදයි. තදයි සැරයි. ඔය පින්නතුන් ධර්ම දේශනා කරන්න අදාවේ වැඩ කරලා රාජකාරී කරලා ධර්ම දේශනාව කරගෙන යන අතරතුරේදී ඔය පින්නතුන් අහනවා අහගෙන ඉන්නේ වාඩි වෙලා ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේ බැරි වෙලා හරි ඔය පින්නතුන්ට නිදිමතක් ආවොත් කරුණා කරලා නිදාගන්න. මම යනකොට හැරවන්න. ඕක තමයි පස්වෙනි නීතිය. ඔය නීති එකක් හරි කැඩුවොත් දෙයියන් පල්ලේ බණ නවත්වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම හොඳ අවධානයක් ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. මා මුලිනුත් සඳහන් කළා අද අපේ පින්නතුන්ට මං කියලා දෙන්න හදන්නේ හිත සකස් කරගන්න ආකාරය. මේකට කියන්නේ මනෝවිද්‍යා උපදේශනී කියලා. කවුන්සලින් කියලත් කියනවා. ඒ කියලා කියන්නේ අපට ඇතිවෙන මානසික ගැටලු විසඳාගන්න ක්‍රමවේදයක්. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ විසඳාගන්න ක්‍රමවේද හරි හොඳට දේශනා කළා. නූතන බටහිර විද්‍යාවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ බටහිර මනෝවිද්‍යාවේ මානසික ආතතියක් ගැන කතා කරනකොට ඒක විසඳා ගන්න ක්‍රමයක් ගැන කතා කරන්නේ මේ ජීවිතය ගැන හිතලා විතරයි. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානසික ආතතිය නැති කරගන්න කියලා කියන්නේ මේ ජීවිතය ගැනයි පරලොව ජීවිතය ගැනයි දෙකම හිතලා. එනිසා මං අද ඔය පින්නතුන්ට කියලා දෙනවා අපට එක තැනක් වැරදුනොත් ඒක ලේසියකට හදාගන්න බැරි බව. ඒක නිසා අපට අත්දකින්න වෙන්නේ මොනවාගේ තත්වයන්ද කියලා. තෝරාගත්ත මාතෘකාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතෙට. අගාත වග්ගයට සූත්‍ර දේශනාවේ නම අගාත පටිවිනය සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට හිතුණු සිතුවිල්ලක් විදිහටමයි
මේ දේශනාව දේශනා කරන්නේ. භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා පංචමේ භික්කවේ අගාත පටිවිනයෝ කියලා දේශනා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ මුවින් පිටවෙන කිසිම වචනයක් බොරුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට නොගැලපෙන කිසිම දෙයක් දේශනා කරන්නේ නැහැ. නොවුණු දෙයක්, නොවන දෙයක් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ උණු දෙයක්, වෙන දෙයක්, වෙන්න තියෙන දෙයක්. ඒක මොනම ආකාරයකින්වත් බොරු කරන්න බෑ. තත අවිතත අනඤ්‍යත කියන ලක්ෂණ තුනෙන් යුක්තයි ධර්මයේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන කිසිම දෙයක් ගැන තර්ක විතර්ක කරන්න යන්න එපා. එහෙම කරන්න අපට බෑ. දැන් උදාහරණයක් විදියට මම මේ වෙනකොට මගේ වයස අවුරුදු 41යි. විශ්වවිද්‍යාල පහක උපාධි ලැබලා තියෙනවා. ඒ පහෙන් හතරක්ම පහම බෞද්ධ දර්ශනීය පිළිබඳව. එතකොට එහෙම ලබා ගත්තා කියලා බුදුදහම පිළිබඳව විවේචනය කරන්න මට හැකියාවක් නැහැ. මම සූත්‍ර පිටකේ දන්නවා, අභිධර්ම පිටකේ කියවනවා, විනය පිටකේ කියවනවා, ඊට අමතරව සුද්ධ වූ අල් කුරානයේ කියවනවා, සුද්ධ වූ බයිබලයේ කියවනවා, වේදයක් කියනවා. මේ සෑම ආගමකටම මං ගරු කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මං කිසිම කෙනෙක් එක්කලා විවේචනය කරන්නට යන්නේ නැහැ. එහෙම කරන්න මට හැකියාවක් නැහැ, මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපායක් ගැන දේශනා කළා නම් ඒක සත්‍යයි. යම රජ්ජුරුව ගැන දේශනා කළා නම් ඒක සත්‍යයි. ඒ ගැන තර්ක කරන්න විතර්ක කරන්න උපාධි පහක් තිබුණා කියලා මට කිසිම අයිතියක් නැහැ. ඒ දෙයට ඔබ යන්නත් එපා. හොඳයි පින්වතුනි, මං මේ ටික මතක් කළේ බුද්ධ වචනේ කියන එක සත්‍ය දෙයක්, ඒක බොරුවක් කරන්න බෑ. අපි ලබාගෙන තියෙන ඉංජිනේරු උපාධිය, අපි ලබාගෙන තියෙන වෛද්‍ය උපාධිය, අපි ලබාගෙන තියෙන නීතිඥ වෘත්තිය කියන එක ධම විචාරයට ලක් කරන්න සුදුසුකමක් නෙමෙයි. මම ලබාගත් උපාධි එකක්වත් ධම විචාරය කරන්න ලබාගත් සුදුසුකම් නෙමෙයි. ඒක නිසා තමයි ඒ බව මතක් කළේ. කවදාක්වත් යන්න එපා. පුළුවන් නම් ඔබ දේශනා කරලා තියෙන දේ පිළිගන්න. ඒකේ ලාභය වාසිය යහපත ඔබට සිද්ධ වෙයි. අර උගත්තමයි මේකයි දෙක හප්පන්න යන්නේ. පය උගත්තම තුලින් මට ඇති උනේ මාන්නය. උගත්තම කියන එක ලැබෙනකොට මට ඇති උනේ මාන්නය. මහන වෙනකොට මගේ හිතේ තිබුණ ශ්‍රද්ධාව, මං අවුරුදු 14 දි මහන වෙන්නේ, මං බුදුමැදුරට වැඩම කරලා බුදුන් වැඳ ක්‍රමයක් තිබුණා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 4 ඉවර කරලා එතන උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් කරන් එළියට එනකොට අර මහන වුණු දවසේ බුදුන් වඳින්න ගිය විදියට මට විහාරය ඇතුළට වඩින්න බෑ. ගංගඩවිල සෝමහාමුදුරුවන්ගේ බුද්ධ ස්තූප පොත කියවනකොට විශ්වවිද්‍යාලය යන්න කලින් හරි සතුටින් කියෙව්වා. ඒ වාගේම ආසාවක් දැනුණා. හැබැයි විශ්වවිද්‍යාලේ ගිහිල්ලා සෝමහාමුදුරුවන්ගේ පොතක් ගත්තාම මගේ ඔළුව හොයනවා පොතේ ෆුට් නෝට් කොහේ තියෙන්නේ කියලා. මේකේ ශාස්ත්‍රීය කරුණු තියනවාද කියලා. ඒක නිසා කවදාක්වත් ඔබ ලබලා තියෙන වෘත්තිය, උගත්කම, අධ්‍යාපන මට්ටමේ කළා දහම කියන එක සංසන්දනය කරන්න යන්න එපා. ඒක අහුවෙන්නේ නෑ. හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්කවේ අගාත පටිවිනයෝ. පංචමේ, ඉමේ පංච, භික්කවේ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරන වචනය. භික්කවේ කියලා කියන්නේ මහණෙනි කියන්නේ. පංචමේ, ඉමේ පංච, මෙතන පහක් තියෙනවා. අගාත පටිවිනයෝ. අගාත කියලා කියන්නේ
තරහ ක්‍රෝධය වෛරය ද්වේෂය කියන්නේ ව්‍යාපාදේ කියන්නේ සමාන පද ටිකක් ඔය පැහැදිලි කළේ මං අගත කියන වචනෙට දෙන්න පුළුවන් තේරුම් පටි විනය කියලා කියන්නේ සංවර කරනවට හික්මවනවට පාලනය කරනවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ සිත තුළ තරහක් ක්‍රෝධයක් වෛරයක් ඇති වුනහම ඒක පාලනය කරන ක්‍රම පහ යත්ත වික්කුණෝ උප්පන්නෝ අගාතං යත්ත යම් තැනක් කෙරෙහි වික්කුණෝ භික්ෂුවකගේ උප්පන්නෝ ඉපදුනොත් අගාතෝ තරහ සබ්බසෝ පටිවිනීතබ්බං සියලු ආකාරයෙන් සංවර කරන්නට කියලා සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ දේශනා කළා තරහ සිතක් ඇති වුනොත් ඒ තරහ සිත ඇති වුණු මොහොතේ ක්‍රෝධය ඇති වුණු මොහොතේ වෛරය ඇති වුණු මොහොතේ ඉස්සනින් පාලනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. කතමේ පංච මොනවද මේ පහ? යස්මින් භික්කවේ පුග්ගලේ අගාතෝ ජායෙත. භික්කවේ මහණෙනි යස්මින් පුග්ගලේ යම් පුජ්‍යලයේ කෙරෙහි අගාතං තරහ සිතක් ජායෙත ඉපදුනොත් මෙත්තා භික්කවේ තස්මින් පුග්ගලේ භවේතබ්බ භික්කවේ මහණෙනි තස්මින් පුග්ගලේ ඒ පුජ්‍යලයා කෙරෙහි මෙත්තා මෛත්‍රිය භවේතබ්බං දිනු කරන්න කියලා දේශනා කළා. ඊළඟ ටිකේ මං පාලි දේශනාව අයින් කරලා කියන්නම්. කරුණාව වඩන්න කියලා කිව්වා. උපේක්ෂාව වඩන්නට කියලා කිව්වා. එතකොට කරුණු තුනයි. ඊළඟට අසති අමනසිකාරය. ඒ කියන්නේ යාගේ තරහ ළඟට ගන්න එපා කියනවා. ඊළඟට පස්වෙනි එක කම්මස්ස කතා. මම මේ කරන්නේ අකුසල කර්මයක්. මේකට මට දරුණු විපාක විඳින්නට වෙනවා. කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ මේ ආකාරයට මේ කරන කර්මයට මට අනාගතේ විපාක විඳින්නට වෙනවා කියලා කර්ම විපාකයේ ගැන මෙනෙහි කරන්න කියනවා. ඒකට පහයි. මෛත්‍රිය වඩන්න කියනවා. කරුණා වඩන්නට කියනවා. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ භාවයට වඩන්නට කියනවා. ඒ පුජ්‍යලයා කෙරෙහි. හතරවෙනියට කියනවා අසති අමනසිකාරය. ඒකත් හරි හොඳ ක්‍රමයක් පින්වතුනි. දැන් මං මාවතේ ගමන් කරනවා වැඩට යන්න යන්නේ ගෙදරින් කාලණෙමයි පිට වෙන්නේ මං වාහනේ ගමන් කරගෙන යනකොට මගේ ඇස් දෙකට පෙනෙනවා ඈත තියෙනවා සතෙක් හැප්පිලා ඒ සතාගේ මලකුණ එතකොට මම දැන් ළඟට යනකොට ඒ සතාගේ බඩවැල් එළියට ගිහිල්ලා මස් කොටස් විසිරිලා එහෙම තියෙනවා දැක්කොත් මට අප්‍රියාවක් ඇති වෙනවා ඒ වෙලාවේදී කරන්නට තියෙන හොඳම දේ තමයි ඒ පැත්ත බලන්න තු යනවා. බැලුවොත් මේ අරමුණ මගේ ඇහැට එන්නේ විඥානේ ගන්නෙ බලන්නේ නැතු යනවා. එදොට අප්‍රියාවක් මගේ හිතේ ඇති වෙන්නේ නෑ. අන්නේ හැප්පුණු සතාගේ මස් කෑලි විසුරුණු බඩවැල් කෑලි විසුරුණු ශරීරයේ අභ්‍යන්තර කොටස් සීසී කඩ ගිය ශරීරයේ දියා නොබල ගියාම මාතුල පිළිකුලක් උපදින්නේ නෑ වාගේ තමයි යම් කිසි කෙනෙක් යම් දෙයක් කිව්වහම කළහම ඒ දේ මං ගත්තේ නැත්තම් තරහ යන්නේ නෑ. ඒක ටිකක් දියුණු මනසකින් කරන්නට ඕනේ. අවසාන ක්‍රමේ දේශනා කරන්නේ කම්මස්ස කතා. මම මේ කරන්නේ අකුසල කර්මයක්. මේකට මට දරුණු විපාකයක් විඳින්නට සිද්ධ වෙනවා කියලා මෙනෙහි කරලා තාම ලැබිලා නෑ. ඒක කලින් මෙනෙහි කරලා පණින්නට පෙර සිතා බලන්න කියන්නේ ඕක. එහෙම කරලා මේ හිත තුල ඉපදුණු තරහ අයින් කරලා දාන්නට කියලා බුදුහාමුදුරුව දේශනා කළා. මෙන්න මේක තමයි අද දවසේ මම ඔය පින්නතුන්ට දේශනා කරන්නට තෝරගත්තු සූත්‍ර දේශනාව. පින්වතුනි සෑම දිනෙකම දන්න ගාතාවක් තියෙනවා ධම්මපදේ නහි වේරේන වේරාණී කියලා. කියමු බලන්න මාත් එක්ක. නහි වේරේන වේරාණී
සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ බොහොම හොඳයි මේ ගාථාවේ තේරුම එන්නේ මොකද්ද නහි වේරේන වේරාණි වෛරේන් වෛරය නහි සම්මන්ති කුදාචනං හි ඒකාන්තයෙන් न सम्मन्ति संसिंदेन्ने ने कुदाचनं कवदाक्वत् अवेरेन च सम्मन्ति कियन्ने अवैरेन तमयि एक संसिंदेन्ने एष धम्मो सनन्तनो मेक सनातनिक धम्मक् इदट मे गातावेनो वैरेगेन धम्मपदे यमक वग्गे तवतनक देशना करनवा अक्कोच्चिमं अवदिमं अजिनिमं अहासिमे क्रियापद हतरक अतीत कालाय असुवलामट बैन्न गहुआ मापराद्दल दिनुआ मंसतु दे पहरगत्ता मेन्न मे अतीत काले सिद्धवुनु क्रियापद हतरम यम केनेक मे वर्तमान मुहूर्त तुल हितन्न गत्तो वेरं तेसं न सम्मति तेसं यागे वेरं वैरे न सम्मति संसिंदेन्ने नै कियनवा तट बुद्धराजानन वहंसे පැහැදිලිවම දේශනා කරනවා කෙනෙකුගේ සිත තුළ වෛරය කියන එක උපදින්න බොහොම පහසුවෙන් ලේසියෙන් පරිසරය බලපානවා ඒ හටගන්න වෛරය කියන එක වෛරය තුළින් පාකරන්නට හැදුව සංසිඳෙන්නේ නැහැ වෛරී සිත අයින් කරගත්තොත් ඒක සංසිඳෙනවා කියලා දේශනා කළා අපි දැන් මේ කතාවට ගැළප මේ ගාතාවට ගැළපෙන ධර්ම කරුණට ගැළපෙන අදාළ නිදාන කතාවක් බලමු සෑම කතාවක්ම වටිනා පණිවිඩයක් දෙනවා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා අම්මා කෙනෙක් දරුවා බිහි කරලා ගෙදර ඉඳන් එන ගමන් ජේතවනාරාමේ පොකුණ ළඟ නැවතුණා වතුර ටිකක් බීලා මූණකට සෝදගෙන අර දරුවාත් වඩාගෙන සෝදගෙන යන්නට ඔය වෙලාවේදී මේ දරුවා खंड यक्षनियनवा मे यक्षनियनकोट अर अम्म दरुआ तेरगन जेतवनारामे अतुलट दुवगन यनवा ए दुवगन गिहिल्ला बुद्रजानन वहन्से लंग नवतिनो अर यक्षनी ए दक्वा दोरटुव लंगट दुवगन विल्ला एतन नवतिनो याट अतुलट इन्नट बे मेन मे कारणावेदि भाग्यवतुन वहन्से यक्षनियट कथा करला තොරතුරු අහලා මේ දෙන්නගේ මේ වෛරයට හේතුව දේශනා කරනවා පෙර භවයක එක අම්මෙකුට පුතෙක් හිටියා මේ පුතාට අම්මා විවාහයක් කරගන්නට කිව්වා ඒ විවාහය කරගන්නට කියලා අම්මගේ පෙරැත්ත බල කිරීම නිසා විවාහයක් කරගත්තා කාන්තාවක් ගෙදරට අරගෙන ආවා ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නැහැ. අම්මා මැරෙනවා. මේ දරුවන් නොලැබෙන නිසා මේ කාන්තාව කියනවා තමන්ගේ සැමියාට ඔයාගේ කුල පරම්පරාව ආරක්ෂා කරගෙන යන්නට ඕනේ. ඒක නිසා නැවත විවාහයක් කරගන්නට කියලා. ඊට පස්සේ පින්නතුනි මේ කාන්තාවගේ කැමැත්ත පරිදි නැවත මෙයා එම්බේනියා කාන්තාව නිවසට අරගෙන එනවා. දැන් මේ දෙන්න බොහෝම සමගියෙන් ඉන්නවා. මේම සමගියෙන් සුහදව සහෝදරත්වයෙන් කටයුතු කරගෙන යනකොට අර කාන්තාවගේ කුසේ දරුගැබක් පිළිසිඳ ගන්නවා. මේ දරුගැබ පිළිසිඳගත් ප්‍රවෘතිය එයා තමන්ගේ අර සහෝදරියට මතක් කරනවා. දැන් බලන්න පින්නොතනි මේ කාරණාව කියනකොට ඒ කියවන වචන ශබ්ද රූප කලාපයක් බවට පත් වෙනවා. ශබ්ද රූප කලාපයක රූප 9ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඊළඟට ශබ්ද රූප. ඔය කියන 9 ඒ තුල ඇතුළත් වෙනවා. මේ කියන ශබ්ද රූප 9ය වායුව කියන අෂ්ටක රූප පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන රූපයත් එක්කලා එකතු වෙනවා එකතු වෙලා ශබ්දය එතන තියද්දි
මේ ශබ්ද රූපය වායුව විසින් අරගෙන එනවා කන දක්වා මේ කන කියලා කියන්නේ කර්මයේ විසින් හදලා දුන්නු දසක රූප කලාපය මේ කන ඇතුලේ තියෙනවා ඔරලෝසු බට්ටෙක් වාගේ හැදුණු කොටසක් ස්ප්‍රින් එකක් වාගේ ඒක හැදිලා තියෙන්නේ කර්මයේ විසින් එතන තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා සෝත පසාද රූප ජීවිත රූප කියලා රූප 10ක් ඔය 10 එකට එකතු වුණාම කියන්නේ දසක රූප කලාපයක් කියලා මෙන්න මෙතෙන්ද අර ආපු ශබ්ද රූප කලාප 9ය වායු හරහා ඇවිල්ලා කනේ වදිනකොටම සෝත විඥාන සිත කියන එක පහළ වෙනවා දැන් මේ ශබ්දේ කියන්නේ පෙර කර්මයක විපාකය කන කියලා කියන්නේ පෙර කර්මයක විපාකය ඊළඟට විඥානය කියන්නේ පෙර කර්මයක විපාකයක් හරියට මෙහෙම මකුළුවෙක් දැලක් බඳිනවා මකුළුවා මැද්දට වෙලා ඉන්නවා දැලේ මේ පැත්තේ මැස්සෙක් වැදුනා මකුළුවා ටක් ගාලා ඉතින් දිනවා මේ පැත්තේ වැදුනොත් ඒකත් හඳුන ගන්නවා විඥානීය කියන කෙනාට මේ ආයතන හය පිළිබඳව දැනෙන්නේ මකුළුවාට අරමුණක් වෙනවා වාගේ තමයි එතකොට මේ කනට ශබ්දය ආපු ගමන් මෙයා ටක් ගාලා නැගිටිනවා කනට ශබ්දය ආපු ගමන් සෝත විඥානේ උපදිනවාමයි මොකද මේ දෙක එකතු වුණ ගමන් මෙයා උපදිනවා ඉපදුනහම තමයි ශබ්දයක් ඇහුණා කියලා දැනගන්නේ එතකොට දැන් ඔන්න එහෙම ඉපදුනා ඉපදිලා දැන් මෙයා කියාගෙන යන දෙයට මෙයාට ඇතිවෙනව දුක් වේදනාවක් ඊළඟට ඇතිවෙනව සංඥාවක් මේ කියන්නේ ශබ්දයක් මේක සංඥාවක් කියලා ඊට පස්සේ මෙයා තුළ සංකාර චේතනා හට ගන්නවා මොනවද හට ගන්නෙ දැන් මේ දරුවා ඉපදුනහම මේ කාන්තාවට ලොකු ලෙංගතුකමක් ඇති වෙයි. ඔන්න සංකාර. මා කෙරෙහි තියෙන ආදරේ නැති වෙලා යයි. ඔන්න සංකාරය. ඊළඟට මේ වස්තුව දීපල මට ලැබෙන එක නැති වෙලා යයි. අන්න සංකාරය. දැන් මේ සංකාර සේරම හටගන්නේ අර ශබ්දේ කනට ඇහුණු නිසා. හැබැයි මේ ශබ්දේ කනට ඇහුනේ නැත්තම් මේක සිතුවිල්ලක්වත් හටගන්නේ නෑ. එතකොට මෙන්න මේ ආකාරයට සංකාර හටගන්න ගත්තා. දැන් එතකොට කන තියෙනව කනට ශබ්දයක් ඇහුණා ඊළඟට විඥානීය ක්‍රියාත්මක වුණා ඊළඟට වේදනාව ක්‍රියාත්මක වුණා ඊළඟට සංඥාව ක්‍රියාත්මක වුණා දැන් පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙලා. ඒ එක්කලාම මේ කාන්තාවගේ හිතට ඇති වෙන්නේ සතුටක්ද දුකක්ද? දුකක් ඇති වෙනවා. ඒ ඇති වෙන දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෝමනස්ස සහගත කියලා. දෝමනස්ස සාගත කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා අර කාන්තාව කෙරෙහි ඇති වෙන්නේ ආදරයක්ද තරහක්ද තරහක් ඇති වෙනවා ඒ ඇති වෙන තරහ බුදුරජාණන් වහන්සේ දකිනවා පටිග සම්පයුත්ත කියලා දැන් දෝමනස්ස සාගතයි පටිග සම්පයුත්තයි මේ කාන්තාවට මේ තරහ ඇති වෙන්නේ සැමියා කියලාද නැත්නම් තනියමමද තනියමම ඇති වෙනවා තනියමම සිතක් ඇති වෙනවට කියන්නේ අසංකාරික කියලා. දැන් වචන තුනක් මං දේශනා කළා. මොනවද ඒ තුන? දෝමනස්ස සහගතයි, පටිග සම්පයුත්තයි, අසංකාරිකයි. මෙන්න මේ දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික කියන්නේ ద్వේෂය මුල් කරගෙන හටගන්න සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙකේ පළවෙනි එක්කෙනාට තමයි ওই නාමය අපි භාවිත කරන්නේ. දැන් එතකොට මේ ගෑනු කෙනාගේ සිතේ ඉපදුනේ මොකද්ද? දෝමනස්ස සහගත, පටිග සම්පයුත්ත, අසංකාරික කියන ద్వේස මූල සිතක් ඉපදුනා. දැන් මේ සිත උපදින්නේ මොකක් නිසාද? මේ සිත උපදින්නේ හිතට හටගත් දුක්ඛ වේදනාව නිසා. දුක්ඛ වේදනාව ඇති උනේ ඇයි? කනට ශබ්දේ ඇසුණු නිසා. එතකොට පින්නතනේ මෙන්න මේ නිසා හටගත් ద్వේසය හරියට දැක්කේ නැත්තම් පිරිසිඳ දැක්කේ නැත්තම් අනිවාර්යෙන් ව්‍යාපාදේ කියන චෛතසිකයේ උපදිනවාමයි ව්‍යාපාදේ කියන චෛතසිකයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චෛතසික අකුසලයක් කියලා එයා ඉපදුණු ගමන් කටින් ඇඟෙන් අකුසලයේ ක්‍රියාත්මක කරනවාමයි ద్వේසය කියන්නේ විපාක දෙන අකුසලයක් නෙමෙයි එයා අකුසල් මුලක් හරියට ගහක් වාගේ ගහට පැලහ දන්න බෑ
පැලහදන්න ගෙඩියක් තියෙන්න ඕනේ. ඒ ගෙඩිය ඇතුලේ තියෙන ඇටවලට තමයි පැලහදන්න පුළුවන්. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ద్వේෂය කියන්නේ මුලක් කියලා. අකුසල් මුලක්. හැබැයි ඒ අකුසල් මුල පදනම් කරගෙන ගහ පදනම් කරගෙන ව්‍යාපාද කියන ගෙඩිය හදනවයි ගහයි. මෙයාට විපාක දෙන්න පුළුවන්. චෛතසික අකුසලයක් කියන්නේ ඒකයි. ව්‍යාපාදයේ ඇති වුණු ගමන් කටින් පිට කරන්නේ ගෙඩි වාගේ. ඒවත් අකුසල කර්ම. ඇඟෙන් පිට කරන්නේ අකුසල කර්ම. දැන් මේ ගෑනු කෙනා මොකද කරන්නේ? ඔන්න දැන් විතර්ක ඇති වෙනවා මෙයාට. හරි. මේක නැතිකරන්න මම මෙහෙම මෙහෙම කරනවා. දැන් නරක සිතුවිල්ලක් ආපුවම පින්වතුනි, එයා එක්කලා හොඳට කට්ටිය එකතු වෙනවා. හරියට අර මත්පැන් බොන්නට කට්ටිය එකට කියන්නේ සෙට් වෙනවා කියලා නේද? අන්න එහෙම වෙනවා වාගේ. සමහරු කියනවා හරි මං මේක ගේන්නම්. මං බයිට් ටික ගේන්නම්. එහෙම එහෙම කියලා සිංහල බෞද්ධය එහෙම නැහැ. නමුත් අනිත් අය හරියට මත්පැන් බොනවා. බෞද්ධ කට්ටිය කොටේවත් තියන්නේ නැහැ. අර ළඟින් යනකොට හුලං වැදුනොත් වැනි වැනි අනේක වෙනම දෙයක්. නමුත් පැත්ත ඇරිලා බලන්නේ නැහැ. ඒ වුණාට බලන්න ඕනේ අනිත් ආගම් වල කට්ටිය ලංකාවේ වුණත් හරියට ඒ දේවල් පානී කරනවා. දෙයකට කට්ටිය එකතු වෙනවා. හොඳ හොඳ අදහස් ජනයලට ගොඩාක් ජාති කතා වෙනවා. සමහරු මේ ආමාශය ගලෝලා එළියට දෙනවා. ඒකට කියන බොක්ක දෙනවා කියලා නේද? එහෙම කරනවා. පුදුම පිට් එකක් ඒ වෙලාවට ඇති වෙන්නේ. ඕනේ ගලක් උස්සන්න පුළුවන්. ඕනේ කෙනෙකුට ගින් ගහන්න පුළුවන්. ඒව තමයි කතා වෙන්නේ. ඒ අරවැ තියෙන ආනිසංස බලේ නිසා. ඉතින් සතුටට ඒක හොඳ ඖෂධයක්, දුකට ඖෂධයක්, ලෙඩට ඖෂධයක්, වැඩ කරනකොට මහන්සියට ඖෂධයක්, එහෙම ලංකාවේ බෞද්ධයි නේ. අන්‍යාගමික පිරිමි කට්ටිය මහන්සි වුණාමත් ඒක පාවිච්චි කරනවා. ඉතින් කාන්තාව එහෙම නේ. බැරි වෙලා හරි පිරිමි කෙනෙකුට දරුපසූතියක් කරන්න ලැබුණා නම් එහෙම සමහරට බෝතල් 7-8ක්වත් ළඟනවායි. ඒ වාගේ එකක් තියෙන්නේ. නමුත් බෞද්ධය එහෙම නේ. හරි. කමක් නෑ මං කියාගෙන ගියේ. දැන් ඒ දෙයට කට්ටිය එකතු වෙනවා. එකතු වෙලා අලුත් අලුත් විදියට කරන හැටි මෙනෙහි කරනවා. අන්න ඒ වාගේ තමා පින්වතුනි, අපේ සිතේ නරක සිතුවිල්ලක් ඇති වුණු ගමන් එයාට විශාල පිරිසක් සහයෝගය දෙන්න එකතු වෙනවා. දැන් මේ ගෑනු කෙනාටත් ඒ වාගේ සිතුවිලි ඇති වුණා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා අර ගෑනු කෙනාට විස බෙහෙත් දීලා දරුගැබ විනාශ කරන්න තීරණය කළා. දැන් බලන්න, කණෙන් ඇහුණු ශබ්දේ නිසා හටගත් දෝමනස්ස සහගත සිත කියන්නේ ප්‍රපංච රූපයක්නේ. ඒ ප්‍රපංච රූපය විසින් දැන් මේ ගෑනු කෙනා මෙහෙවනවා. එයා විස බෙහෙත් හොයාගෙන ඒක කලවම් කරලා කාටවත් අහුවෙන්න නැතුව අර ගෑනු කෙනාට හිතවත්කමින් බොණ්ඩ දෙනවා. දැන් මෙයා මේ අකුසල කර්මයේ කරන්නේ ව්‍යාපාදේ කියන චෛතසික අකුසලයේ පදනම් කරගෙන. එතකොට ඒ ආකාරයට මේ කටයුත්ත කරලා ඉවර වෙනකොට අර දරුගැබ විනාශ වුණා. පින්වතුනි, කෙනෙකුගේ කුසක දරුගැබක් පිළිසිඳ ගන්නේ නැතුව බලපාන හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි දරුගැබක් කුසක පිළිසිඳ ගත්තොත් ඒ පිළිසිඳගත්තු දරුගැබ අයින් කරලා දැම්මොත් ආන් ඒ තැනැත්තට සංසාරේ දරුවන් පිහිටීම අඩු වෙනවා. සාමාන්‍ය මනුස්ස ලෝකෙ උත්පත්තිය ලබනද කුසලයක් ඉන්නේ ඉතාම කලාතුරකින්නේ. ඒ කලාතුරකින් මගේ කුසට දරුවෙක් ආපුවම චිත්තක්ෂණ 27ක් යනකල් එයා මරන්න බෑ. චිත්තක්ෂණ 27 ගියාට පස්සේ එයා මරන්න පුළුවන්. එතකොට කලලයක් වශයෙන් ඇතුළු වෙන දේ, ඒක ඇතුළු වෙන දේ අපි විනාඩි කීපයක් තුළ විනාශ කරලා දැම්මොත් මේ ලෝකෙට උත්පත්තිය ලැබපු කෙනුගේ ජීවත් වීම මං ඒ නැති කරන්නේ. එයාට මැරෙන මොහොතේදී මැරෙනකොට එයාගේ විඥානේ දුකෙන් මැරෙනවා. ඒ මරණයටපත් වෙනකොට එයා ඊළඟට උත්පත්තිය ලබන්නේ දුගතියක. හැබැයි ඒ දුගතිය උපදින්න පාර හැදුවේ මගේ තෘප්තිය තකා. මගේ ආත්මගරුත්වයේ තකා තෘප්තිය තකා මං ඒ දේ කරනවා. එහෙම කරන්නේ තව කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්නේ. මෙන්න මේ කාරණාව දරුවන් නැතුව යන්නට එක හේතුවක් වෙනවා. තව තියෙනවා හේතු. දැන් බලන්න පින්නතුනි, කරුමේ
මේ ගෑනු කෙනාට මේ ජීවිතේ දරුවෝ නැහැ. ඒ දරුවෝ නැති වෙන්නේ පෙර මෙහෙම අකුසලයක් කරපු නිසා. දැන් අදත් එයාට මොකද හිතෙන්නේ? අදත් ඒ දේම කරන්න හිතෙනවා. අපට පව් කරන්න එක පිට සිතුවිලි එනවා සාංශාරික පුරුද්ද පදනම් කරගෙන. එතකොට මේ ගෑනු කෙනා තුල තිබ්බ මෝහය නිසා, ද්වේෂය නිසා දරු ගැබ විනාශ කරලා දැම්මා. දෙවනි පාරත් මේ දේම කළා. තුන්වෙනි පාර අර කාන්තාව දැනගත්ත මෙයා තමයි මේක කරන්න කියලා. ඕනම හොරයක් කරන්න පුළුවන් අවශ්‍ය කාලයක් තියෙනවා. යම් දවසක ඒ හොරය එළියට දානවා. මොන ක්‍රමයට හොර කළත් දවස ගානේ කරන්න බෑ. කවදා හරි මේ හොරේ එළියට යනවා. එළියට ගියාට පස්සේ ඒ පුජ්‍යලයා කෙරෙහි තිබුණු ප්‍රසාදේ නැති වෙලා යනවා. ඒ නැති වුණු ප්‍රසාදේ ඇති කරගන්න හරි අමාරුයි. මම උදාහරණයක් කියන්නම්. ඔබ විවාහ ජීවිතයකට ඇතුළත් වෙන්න ලොකු විශ්වාසයකින්. ඒ විවාහ ජීවිතයට ඇතුළත් වෙනකොටම සැකේ කියන එකත් ඔය එක්කලා එනවාමයි. හැබැයි යම් මොහතක තමන්ගේ සැමියා ගැන හරි බිරිඳ ගැන හරි තවත් පිරිමි කෙනෙක් එක්කලා කාන්තාවක් එක්කලා ඉන්නවා කියලා දැනගත්තු දවසට ඔබේ සිතට ඔබේ සැමියා කෙරෙහි බිරිඳ කෙරෙහි ඇති වෙලා තිබුණු ප්‍රසාදය අයින් වෙලා යනවා. ඔබ නීතිය නිසා දරුවන් නිසා පෞල් ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒ වාගේම කණ්ඩ බොණ්ඩත් පුළුවන්. හැබැයි අර කාරණාව දැනගන්නට කලින් තිබ්බ ආදරණීය සෙනෙහස කියන එක ආයෙ කවදාක්වත් ඇති කරගන්න බෑ. ඒක නිසා වංචාවකට හොරයකට බොරුවකට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ටික ගිහින් ඉවර වුණ දවසට එයා මේක විවෘත කරනවා. ඉතින් මේ ගෑනු කෙනාගේ සිද්ධිය අර කාන්තාව දැනගත්ත මෙයා තමයි මේ ගැබ විනාශ කළේ කියලා. තුන්වෙනි පාර කිව්වේ නේ, නමුත් දරුගැබ මෝරා යනකොට කෙනෙකුගේ සහය අවශ්‍යයි. ඒ වෙලාවේදී සහය දුන්නා. සහය දීලත් ගැබ විනාශ කළා. ඇය මැරෙනවා. මැරෙන්නේ වෛරෙන්. වෛරෙන් මැරෙන ඇය බැලලියක් වෙලා උපදිනවා. එතකොට මැරෙන වෙලාවේ ඒ ගෑනු කෙනාගේ චුතිසිතට අරමුණු වෙන්නේ අර කාන්තාව කෙරෙහි ඇති කරගන්න වෛරී සිත. මේ සිත පදනම් කරගෙන කායස්ස වේදා පරං මරණ කය බිඳිලා මරණින් පස්සේ තිරච්ඡාන යෝනියන් තිරිසන් යෝනියේ බැලලියක් වෙලා උත්පත්ති ලැබෙනවා. දැන් ඒකත් බලන්නකෝ. මෙතන තිබෙන මිනිස් ඇඟක්, මිනිස් ඔළුවක්, මිනිස් මනසක්, මිනිස් හිතක්, මිනිස් කකුල් දෙකක්, මිනිස් අත් දෙකක්, ඒ වගේ මිනිස් ශරීරයක්. එතකොට මේ මිනිස් ශරීරයට, මේ ශරීරයේ මේ කනට ආපු ශබ්දයක් නිසා හිතේ ඇති වුණා වෛරයක්. මේ මිනිස් හිතේ වෛරයක් ඇති වුණා. ඒ වෛරය පදනම් කරගෙන වැරදි ක්‍රියා ටිකක් මේ මිනිස් ඇඟෙන් කළා. දැන් මැරෙන වෙලාවේ මේ ගෑනු කෙනා එයාගේ මිනිස් හිතට මේ ඇඟ පදනම් කරගත්තු වෛරය අරමුණු වුණා. අරමුණු වුණු ගමන් දැන් හැදෙන ඇඟ මොකද්ද බලන්න. බලල් ඇඟක්, වලිගය, කකුල් හතර, ඊළඟට බැලලියක් ස්ත්‍රී භාව රූපේ. එතකොට දැන් මෙතන පිරිමි ඇඟ, මෙතන බලල් ඇඟක් වුණා. හැදුවේ මොකෙන්ද? එක සිතුවිල්ලකින්. එතකොට මගේ මේ උස, බර, පාට, කටහඬ සේරම හැදුවේ එක සිතකින්. අම්මා තීරණය කළේ, තාත්තා තීරණය කළේ, ගම තීරණය කළේ එක සිතකින්. ඒ සිත මුල් වෙන්නේ ශරීරයත් එක්කලා. එතකොට මේ ගෑනු කෙනාගේ මනුස්ස ස්වභාවය තුළ ඉඳලා කරපු ක්‍රියාවක් මරණ මොහොතේ චුතිසිතට ආව එකයි. අර වෛරය කරන වෙලාවේ හටගත්ත ජවන්සිත මහා ගොඩක් තියෙනවා. එකයි මෙතෙන්ට ආවේ. එයා අනුව ඔන්න හම්බ වුණා බලල් කුසක්. අන්න කුස තීරණේ වුණා. ඊළඟට භාව රූපේ ස්ත්‍රියක් වෙලා උපදිනවා, බැලලියක් වෙලා උපදිනවා. එතකොට යාගේ පාට, පුල්ලි, වලිගය සේරම තීරණය වෙනවා මේක සිතවිල්ලෙන්. එයා එහෙම උත්පත්තිය ලැබනකොටම මේ වෛරයට පාත්‍ර වෙන කෙනත් අනිවාර්යෙන් මේ ළඟ උත්පත්තිය ලැබෙනවා. ඒක තමයි අනිත් දේ පින්වතුනි. මං ඉස්සරහදී ඒක ඔබට පැහැදිලි කරන්නම් තව කතාවකින්. දැන් එතකොට
මේ ගෑනු කෙනා උපදිනවා කිකිලියක් වෙලා. එතකොට දැන් මේ කිකිලිය මේ බැලලියට පාත්‍ර වෙලා උපදින්නේ. මේ කිකිලිගේ පැට බිත්තර අවස්ථා තුනක කනවා. කිකිලික් කනවා. අන්න පුරුද්දෙනවා. ඒ පුරුද්දාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාර පුරුද්ද දිගින් දිගට යනවා කියලා. දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට බණ අහන්න ආපු බමුණෙක් නිදාගෙන හිටියා. කොළ කඩ කඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම 500 කාපු පුරුද්දක් කියලා. ද අර මොහොතේදී ඇති කරගත්තු වෛරය නිසා එයාගේ දරුවෝ 3 දෙනාම නැති කරපු නිසා දැන් මෙන්න පලි ගන්නවා. ඊටස්සේ පැටව් කිකිලිගේ බිත්තර කෑව් කිකිලික් කෑවා. දැන් මේ වෙලාවේ හට ගන්න වෛරය නෙමෙයි අර වෙලාවේ ගහගත්තු පැට්‍රල් වලින් තමයි තව ඉස්සරහට යන්නේ. මේවා පස්සේ විපාක දෙනවා. මේකේ අකුසල කර්මයේ ප්‍රබල බවින් මේ කිකිලිය ගිහින් උපදිනවා කොටි දෙනක් වෙලා. ඊළඟට බැලලිය උපදිනවා මුව දෙනක් වෙලා. ඊළඟට දැන් දෙනකම ත්‍රිසංයෝනිය. එතකොට මේ බැලලියගේ පැටව් මේ මුව දෙනගේ පැටව් කොටි දෙන අනුභව කරනවා. ඔය පින්නතුන් දැකලා ඇති ඔය අර වර්ල්ඩ් ලයිෆ් කියලා යනවා වනගත සත්තු ගැන. ඒකේ එක තැනක පෙන්නනවා සීබ්‍රාවෙක් ජලාශයකින් පැනගෙන පැනගෙන යනකොට කිඹුලෙක් අල්ලනවා. ඒ කිඹුලා අල්ලපු ගමන් එයා බොහොම අමාරුවෙන් දඟලලා කිඹුලගෙන් බේරෙනවා. කිඹුලගෙන් බේරිලා උඩට එනකොට මෙයාගේ මේ කොටසක් එළියට ඇවිල්ලා ඒ එක්කලම් උඩ බලාගෙන ඉන්න සිංහයෙක් නැවත පැනලා මෙයාව අල්ලගෙන කනවා. දැන් එතකොට දෙපැත්තෙන්ම මෙයා හරි බයෙන් තමයි බේරෙන්න හදන්නේ. ඒ බේරෙන්නට බැරුව ගියාම යාට ඒකට විපාක දෙන්න උනා. එතකොට ඒ වාගේ පින්වතුනි මේ කොටි දෙනට මේ බැලලිගේ පැටව් කණ්ඩ හිතෙන්නේ අර වෛරය නිසා. දැන් සත්තු රංචු වල ඉන්න සෑම සතෙක් මල්ලගෙන කන්නේ නැහනේ. සමහර සත්තු ස්වාභාවිකවත් මැරෙනවනේ. මූදේ ඉන්න සෑම මාළුවෙක්ම බිලී කොක්කට දැලට අහුවෙන්නේ නැහනේ. ඒ අහුවෙන කෙනාගේ මොකක් හරි සාධකයක් තියෙනවා. ඒ සාධකයට යාට මුණ දෙන්න ඕනේ. කර්ම විපාක වෙනස් කරන්න කාටවත් බැහැ. දැන් එතකොට මේ දෙන්න එතනත් හිටියා. ඊට පස්සේ මුව දෙන ගිහිල්ලා මනුස්සකාන්තාවක් වෙනවා කුටි දෙන ගිහිල්ලා කොටි දෙන මනුස්සකාන්තාවක් වෙනවා මුව දෙන යක්ෂණියක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේ තමයි භාග්‍යතුන් වහන්සේට මුණ ගැහෙන්නේ. දැන් ඔබට දෙයක් තේරෙන්නට ඇති. අර කාන්තාවගේ සිත ඇතුලේ හටගත්ත ද්වේෂය කියන කාරණාව කොයි තරම් දුරට අරගෙන ආවද කියලා. හොඳයි ඔය කතාව අපි පැත්තකින් තියමු. අපි වෙනත් කාරණාවකට යන්. මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටිය කාලේ උන්වහන්සේගේ ශාසනය තුල රහතන් වහන්සේලා වැඩ හිටියා. ගොඩාක් වැඩ හිටියා. හාමුදුරුවරු වැඩ හිටියා. මට කියන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා අතරින් ඔය පින්නතුන් කැමතිම හාමුදුරුව දෙන්නෙකුගේ නම් කියන්න බලන්න. උත්තර දෙනකල් බණ කියන්නේ. නම් දෙකක් කියන්න බලන්න. සාරිපුත්ත හාමුදුරුවයි මහා කාශ්‍යප හාමුදුරුවයි. දැන් මේ දෙදෙනා ගැන අපට තියෙන පැහැදීමක්. මම තව ප්‍රශ්නයක් අහන්නම්. මේ ටික අහන්න මට මේ නිින්ද යාගෙන ආව ඒක නවත්ත ගන්න. ඔය පින්නතුන්ට නිින්ද ගිහින් නෙමෙයි. මට නිින්ද යාගෙන ආව ඒක නවත්තන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය හාමුදුරුවරු අතරේ ඔය පින්නතුන් අකමැති හාමුදුරු කෙනෙකුගේ නමක් කියන්න බලන්න. තදවඩුන් හාමුදුරුව නෑ මං ඒ කාලේ හිටියේ නෑ. කවුද? දේවදත්ත හාමුදුරුව. දැන් දේවදත්ත හාමුදුරුව ඔය පින්නතුන්ට මොකක් හරි වැරද්දක් කරලා තියෙනවද? නෑ. පුදුම තරහක් නේ තියෙන්නේ නේද? දේවදත්ත හාමුදුරුව ගැන ඔය තරම් අප්‍රසාදයක් ඇති වෙන්න හේතු මොනවද? බුදුරජාණන් වහන්සේට වෛර කළා. වෛර කරලා නැවතුණාද? නෑ. ඒක තවත් ක්‍රියාත්මක කළා. මොනවයින්ද ක්‍රියාත්මක කළේ? ගල් පෙරළුවා, දුනුආයන් දාලා, ඒ කියන්නේ පාතාල වැඩ කළා, නාලාගිරි ඇතා එව්වා. ඔය වාගේ දේවල් කිරීම තුළින් බුදුරජාණන් වහන්සේට හානි කළා, සංඝ බේදේ කළා. එතකොට මේ ආකාරයට කරන දේවදත්ත හාමුදුරුව ගැන ඔය පින්නතුන්ගේ හිතේ තියෙන ප්‍රසාදයක්ද අප්‍රසාදයක්ද? දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ
උසස් කුලයක ඉපදුණු කෙනෙක්ද පහත් කුලයක ඉපදුණු කෙනෙක්ද උසස් කුලේ මොකද්ද ඒ කුලේ නම සාක්‍ය කුලේ දේවදත්ත කියලා කියන කෙනා උගතෙත නුගතෙද්ද ඉගෙනගත්තු කෙනෙක් ඊළඟට දේවදත්ත උත්පත්ති ලැබන්නේ දිලඳු පවුලකද රජ පවුලකද රජ පවුලක ඉහළ කුලයක උපදින්නයි රජ පවුලක උපදින්නයි අධ්‍යාපනයේ ලබන්නයි පිනක්ද තියෙන්නෝනේ පවද්ද පිනක් තියෙන්නෝනේ ඊළඟට දේවදත්ත පැවිදි වෙනවද නැද්ද පැවිදි වෙනවා පැවිදි වෙන්න පිනක් තියෙන්නෝනේ ඊළඟට දේවදත්ත පැවිදි වෙලා ගත කරන පැවිදි ජීවිතේ ප්‍රතිඵල ගන්නවද නැද්ද ප්‍රතිඵලයක් ගන්නවා දේවදත්ත හාමුදුරුවන්ට පංචාභිඥා ලැබෙනවා ඉද්දිවිත දිබ්බසෝත පරචිත්ත්ව විඥානන පුබ්බේ නිවාසානුසති දිබ්බචක්කු ඔය ටික ලැබෙනවා පංචාභිඥා ලැබෙනවා පංචාභිඥා ලබන්න නම් පංච නීවරණ ධර්ම යටපත් කරන්නට ඕනේ සමත භාවනාව හොඳට ප්‍රගුණ කරන්නට ඕනේ ඩේතුලින් ධාන කුසල් සිත් ලබා ගන්නවා දැන් දේවදත්ත හඳුරුව පහත් කෙනෙක්ද උසස් කෙනෙක්ද උසස් කෙනෙක් කුලයේ උසස් රාජ ඒක උත්පත්තිය උසස් අධ්‍යාපනයේ උසස් පැවිද්ද උසස් පැවිද්ද තුලින් ප්‍රතිඵලයකොත් ලබා ගන්නවා ඒ කියන්නේ අපට වඩා හොඳද නැද්ද හොඳයි හැබැයි දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ නෑයෙද්ද නැද්ද ඥාතියෙක් මොකද්ද නෑකම තාත්තගේ සහෝදරියගේ පුතා එවැස්ස මස්සිනා ඒක තමයි තියෙන ඥාතිත්වය ලේ ඥාතිත්වයක් තියෙන්නේ එතකොට එහෙම පැවිදි වෙලා එහෙම හිටිය දේවදත්තට බුදුරජාණන් වහන්සේ කෙරෙහි එච්චර වෛරයක් ඇති වෙන්න ඒ වෛරය පටන් ගත්තේ කොතන ඉඳන්ද කොතන ඉඳන්ද පටන් ගත්තේ සේරිවාණිජ ජාතක කතාවේ ඉඳන් සේරිවාණිජ ජාතක කතාවේ වෙලඳ දෙන්නෙක් හිටියා කවුද දෙන්න කච්චපුටයි සේරිවාණිජයි දෙන්න මොනවද විකුණුවේ කදාවලලු විකුණුවා ඉස්සරලාම යන මේ දෙන්නටම හම්බ වෙන උපකරණේ මොකද්ද රන් තැටියක් කාටද ආйти उत्तर देने नेत्तम बन किया ने मेह मीटिया टमान सराई काट दाई ती रंत टिये आच्छिटे आच्छि रंत टिये देने कोहे ती बिले रंद दुमे ती बिले रं रंग टिया दुमे ती येने मुकाक निसाद दिलंदु बाव निसा इलंगटे में रंत टिया दुमे ती बिला गात्ते मुकाक निसाद वाललु गंड काट देन्दे मिनिपिरीटे यागे එතකොට මේ දුවගේ අම්මා තාත්තා ඉන්නවද නැද්ද නැති වෙන්න හේතුවක් තියෙන්න ඉපාය මේ ජාතක කතාව තුළින් නිරූපණය කරනවා ධනවත් කාන්තාවගේ රන් තැටියක් දුමකට යන්න ඒ අක්‍රමවත් භාවයේ තියෙන කාගේ ළඟද ඒ ගෑනු කෙනාගේ ළඟ ඒ වාගේම Tamanගේ දුව හෝ පුතා Tamanගේ ගෙදර දාලා දරුවක් තනි කරලා යන්න හේතුව මේ කාන්තාවගේ තියෙන නොසලකිලිමත් බව ගෙදරක කාන්තාවක් සංවිධානාත්මක නොවුනොත් ඒ gedara දුප්පත් භාවයට පත් වෙනවා කියන්න හොඳ සංකේතයක් ජාතක කතාව දෙන්නේ ඊළඟට රන් තැටියක් දෙන්නේ කවුද වලලු ගන්න ආන් ඒකෙන්ම පේනවා යාගේ නොසලකිල්ල දැන් සමහර අය වෙඩින් එකකට යනකොට ලංකාවේ වෙනම ඇඳගෙන යනවද නැද්ද ඇඳගෙන යනවා ඒ අඳින්නේ නිකන්ද සල්ලි වලටද සල්ලි වලට ඊට පස්සේ යන්න ගන්න සාරිය නොමිලේ අඩු එකක් ගන්නවද ටිකක් ගන්න වැඩි එකක් ගන්නවද මං හරියට දන්නේ නැහැ ටිකක් ගන්න වැඩි එකක් ගන්නවද අඳින්න සල්ලි දෙනවද නැද්ද සාරියට සල්ලි දෙනවද නැද්ද දෙනවා දැන් මේක ඇඳගෙන ගිහිල්ලා ඉවරලා නිකන්ද කන්නේ සල්ලි දීලාද සල්ලි දීලා කනවා දැන් හරියට කන්න පුළුවන්ද මේ ඇඳගත්තු මේකප් එකත් එක්කලා එහෙම වෙයි නිතර වොස් රූම් එකට යන්න ඕනේ කන්නාඩියෙන් බලන්න ඕනේ ඉතින් හරි වදයක් විඳලා වෙඩින් එකට ගිහිල්ලා එහෙම මෙහෙන් කරකිලා වරුවට අරක දීලා එන ගමන් අර බේක් හවුස් එකෙන් පාන් ගෙඩියක් අරගෙන ගෙදර ගෙනක් කන්ද නේද? ඒ වියදම් කරලා එහෙම කරගෙන ආවා. ඒ වාගේ සිදුවීම් සිද්ධ වෙනවා. දැන් කමක් නැහැ. අපි කතා කරගෙන යන්නේ කවුරු ගැනද? දේවදත්තගේ කදාවලලු ගැන. දැන් එතකොට මේ සේරම වියදම් කරලා අපි වෙඩින් එකට සාරියක් අරගෙන සල්ලි වලට අන්දෝගෙන එතන සේරම කරලා ආවේ තමන්ගේ ඕනෑකමට දනුන් සතුටු කරන්නද තමන්ගේ ඕනෑකමට නම් සාමාන්‍ය දුමක් ඇඳගෙන ගියා නම් හරිද නැද්ද හරි
අපියතන ගියේ අනිත් අයගේ ආකර්ෂණය අපියත ගන්න. ඒකට කියන්නේ මොන භාවයේ කියලාද? මෝඩ භාවයේ කියලා. ඉතින් මොනව කරන්නද? ඒව අපට ඇති වෙනවම තමයි. ඒ තුල ක්‍රියාත්මක වෙනවා. ඒකට කර්ම රැස් වෙනවා. අපි එක පැත්තකින් තියමු. දැන් මේ කාන්තාව රං තැටිය දෙනවා. දෙන්නේ කාටද ඉස්සරලාම? කට් සේරිවාණිජට. සේරිවාණිජ රං තැටිය ගත්තු ගමන් එයාගේ හැට මෙර දැන් විලාව 9යිම ඉක්මනට ඉවර කරන්නම් පින්වතුනි. දැන් ඔන්න සේරිවාණිජ රං තැටිය ගත්තා. එයාගේ හිතේ ඇතිවෙන සිතුවිලි මොනවද? රත් තැටිය දැක්කහම ඒ ගැන ආසාවක් ඇති වෙනවා. ආසාවට කියන්නේ අභිජ්ජා කියලා. ඔන්න එකයි. ඊළඟට මේ ආච්චිට වංචාවක් කරලා මේක ගන්න හිතෙනවද නැද්ද? හිතෙනවා. ඒ වාගේ මේක වටින්නේ නැහැ කියන බොරුව කියන්න හිතෙනවද නැද්ද? හිතෙනවා. ඔය සේරම කුසල් චෛතසිකද අකුසල් චෛතසිකද? අකුසල චෛතසික. ඊළඟට බොරුව කියන්නත් හිතෙනවා. වංචාවත් හිතෙනවා. කපටිකමත් හිතෙනවා. මේක ගන්න ඕනේ කියන ලෝභයක් තියෙනවා. දැන් අහක තියෙන රං තැටියක් S2 කින් දැක්ක සේරිවාණිජ වෙලෙන්දගේ හිතේ ඉපදෙන සිතුවිලි මොනවද? අකුසල චෛතසිකයන්. ඒ චෛතසිකයන් මෙයා බොරුව කියනවද නැද්ද? ආච්චිට බොරුව කියනවා. එතකොට පහයි. දැන් මේ අකුසල් පහම කරන්නේ මොකක් නිසාද? අහක තියෙන රන් තැටියක් නිසා. ඊළඟට දෙවණියට එන්නේ කවුද? කච්චපුට වෙලෙන්දා. එයාගේ ඇස් දෙකට මේ තැටිය දකින්නවද නැද්ද? දකින්නවා. එයාට හිතේ ලෝභයක් ඇති වෙනවද? නැහැ. අන්න ලෝභය ඇති කරගත්තේ නැහැ. ඊළඟට කපටිකමක් හිතෙනවද? නැහැ. වංචා කරන්න හිතෙනවද? නැහැ. බොරු කියන්න හිතෙනවද? නැහැ. එයා ඇත්ත කියනවද නැද්ද? ඇත්ත කියනවා. දැන් අපේක්ෂාවක් නැති කෙනාටද තැටිය හම්බෙන්නේ? අපේක්ෂාවක් තියෙන කෙනාටද? අපේක්ෂාව නැති කෙනාගේ අතට මේ වස්තුව හිමි වෙනවා. ඒ හිමි වෙලා මෙයා ඊට පස්සේ යනවා. යනකොට අර තැනත් අහපව් වෙනවා. එයාට තැටිය ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැතුව ගිය ගමන් විශාල වෛරයක් ඇති වෙනවා. අනුන්ගේ සම්පතකට තමන්ගේ හිත ඇතුළේ සැලසුමක් හදාගෙන ඒ සම්පත හම්බ වුණේ නැතුව ගමන් මේ සෑම දෙයක්ම පිලිස්සලා යනවා. ඒ කාරණාව නිසා මෙයා වලලු පෙට්ටිය උස්සගෙන දයන්නේ තියලා දයන්නේ. තියලා යන්නේ. සල්ලි ටික අරගෙන දයන්නේ තියලා දයන්නේ. තියලා යන්නේ. දැන් බලන්න මේ ඇති වුණු දේත් එක්කලා සියල්ල අහිමි වෙනවා. දැන් එයා තැටිය ගැන හිතාගෙන ඉතෙන්ඩ යනවා. ඒ ගිහිල්ලා ඉවරලා ගඟ මැද්දේ ඉන්න කච්චපුට වෙලෙන්දා කියනවා මේක දෙන්නේ නැහැ කියලා. ඒ කියවනකොට සේරිවාණිජගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? වෛරයක් ඇති වෙනවා. මේ වෛරය තුලින් එයා මැරෙනවා. ලය පැලිලා මැරෙන්නේ. ලය පැලිලා මැරෙනවා කියන්න පින්නතුනේ එකපාරට මේ පපුව පොටොස් ගාලා පුපුරන එකක් නෙමෙයි. ඔය පින්නතුන්ගේ අම්මා නැති වුණාම gedara ඇඳ තිබුණට නිද්දිය නිින්ද යන්නේ නැහැ. බඩගිනි තිබුණට කණ්ඩ බඩගිනි එන්නේ නැහැ. ඒක මතක් වෙනකොට මොකද්ද වේදනාවක් ඇති වෙනවා. කඩාගෙන යන තරම් වේදනාවක් ඇති වෙනවා. ආන් එක උත්සන්න තැනකට ගියාම තමයි ලය පුපුරලා මැරෙන්නේ කියන්නේ. නැතුව මේක මේ දෙකට පැලෙනවා නෙමෙයි. සේරිවාණිජ වෙලෙන්දගේ හිත ඒ ආකාරයට සිද්ධ වෙලා එයා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන මොහොතේ චුතිසිතට ආවේ මොකද්ද? අර වෛරය. දැන් බලන්න ඒ කර්මයේ විසින් ජාතක කතා පොතේ 547ක් ජාතක කතා තුළ අපි අහලා තියෙන කපි ජාතකේ, මහා කපි ජාතකේ ඔය සෑම ජාතක කතාවම දේවදත්ත ඉන්නේ කොහොම කෙනෙක් වෙලාද? වෛරක්කාරයෙක් වෙලා. අවසානාත්ම භාවයේ මොකද වෙන්නේ? ඒත් වෛරක්කාරයෙක් වෙනවා. පිටමිනියෙද්ද තමන්ගේ කෙනෙක්ද? තමන්ගේ කෙනෙක් වෙලා උත්පත්ති ලැබෙනවා. මං දැන් මේ ආකාරයට ඉපදුණු දේවදත්ත හොඳ කුලයක ඉපදිලා වාසනාවන්ත ජීවිතයක් ගත කරලා පැවිද්දෙක් වෙලා ඉන්නේද්දී අර ගඟ බඩ ඇති කරගත්තු වෛරය එකපාරට උද්දීපනය වුණා. එතන ඉඳන් ක්‍රියාත්මක වෙනවා. මං ඔබට ලක්දිව එක්තරා කතාවක් කියලා බණ නවත්තන්නම්. අම්මෙකුයි දුවෙකුයි හිටියා. මේ අම්මයි දුවයි දෙන්න එක ගෙදර හිටියේ. දුවගේ වයස 22ක්. මේ අම්මව දුවට පේන්න බෑ. මේ දෙන්න හරි විරසකයි. අම්මා උයන දේ දුව කන්නේ නැහැ. අම්මා කියන දේ අහන්නේ නැහැ. අම්මා කියන නිසා විවාහ වෙන්නේ නැහැ. එක ගෙදර වෙනම උයාගෙන තමයි දුව කන්නේ. දවසක් මේ දරුවා ડોක්ටර් ග්‍රැන්විල් ධර්මවර්ධන මහත්තයාගේ ළඟට එක්කලා යනවා. එයා මේ දරුවා මෝහණය කරනවා.
මෝහණය කරගත්තට පස්සේ කියන තොරතුරක් අහන්න එයා කියනවා දැන් මෝහණය තුලින් කරන්නේ සිත නිද්‍රාගත කරලා තමන්ට අවශ්‍ය විදියට යාව යොමු කරන එක ඒ ආකාරයට කරලා මෙයා එක ආත්මයකට යනවා එයා දැන් කියනවා මගේ ඇඟ රිදෙනවා ඇයි රිදෙන්නේ මගේ ඇඟ දනවා ඇයි දන්නේ මගේ ඇඟ පිච්චෙනවා ඇයි පිච්චෙන්නේ මගේ ඇඟ පුච්චනවා කවුද පුච්චන්නේ මගේ මිනිස්සයා ඇයි පුච්චන්නේ මාව සැක කරනවා ඇයි සැක කරන්නේ වෙන කාන් මිනිස්සු එක්කලා මං ඉන්නවා කියලා ඉතින් ඔබට මොකද කරන්නේ මගේ මිනිස්සයා මට ගෙදරට ඇවිල්ලා කොණ්ඩෙන් ඇදගෙන ගිහින් ගහනවා මේ බලන්න මගේ ඇඟ සෑම තැනම පුච්චලා සිකරට් කොටෙන් මාව පුච්චනවා මට දරන්න බෑ මගේ ඔළුව රිදෙනවා මට මේ මිනිහා පේන්න බෑ මට මේ මිනිහගෙන් පලිගන්න ඕනේ හොඳයි ඉතින් ඔබට පුළුවන් එකට එක කරන්න බෑ මම මේ මිනිහට හරි බයයි ඊට පස්සේ මාව මැරෙනවා මට මේ මිනිහා එපා වෙලා හිටියේ මට මේ මිනිහගෙන් පලිගන්න ඕනේ ඊට පස්සේ මේ අහනවා ඉතින් ඔබට මිනිස්සයා මුණ ගැහුණද ඔව් කෝබේ මිනිස්සයා මෙයා ටිකක් නිහඬව ඉඳලා කියනවා මගේ අම්මා කියලා ආත්ම ගානකට එහා පැත්තේ සැමියා අද දවසේ අම්මා වෙලා බිරිඳ එයාගේ කුසේ දරුවෙක් වෙලා ඊළඟට මේ දරුවා අම්මත් එක්කලා එකට එක කරනවා ගංගයුර ඇති කරගත්තු වෛරයට දේවදත්ත සුද්ධෝදන රජතුමාගේ සහෝදරියගේ පුතා වෙනවා යසෝදරා විවාහ කරගන්නවා සාසනීයම පැවිදි වෙනවා හොඳක් කරනවද නරකක් කරනවද නරකක් කරනවා එතකොට බෝධිසත්වයන් වහන්සේට දේවදත්තගේ කෙනහිලිකම් වලට මූණ දෙන්න වෙනවද නැද්ද යම්කිසි කෙනෙකුගේ හිතේ වෛරයක් ඇති කරගත්තොත් ඒ වෛරයෙන් යා මැරුණොත් සමහර විට ඒ වෛරය උපද්දන්න හේතුණු මමත් එයාගේ ළඟ උපදිනවද නැද්ද උත්පත්ති ලැබෙනවා අම්මා කෙනෙක් ඉන්නවා අම්මට පුතු තුන්දෙනෙක් ඉන්නවා බාල පුතාට ගොඩක් ආදරේ බාල පුතා බන්දලා දෙනවා ටීචර් කෙනෙකුට වයස 45යි ටීචර්ට අම්මා මැරෙනවා හැබැයි ටීචර් වෙනස්කම් කරනවා ඒක නිසා පුතත් අරගෙන වෙනම ජීවත් වෙනවා අම්මා මැරෙන වෙලාවේදී ටීචර් ගැන වෛරෙන් මැරෙනවා වෛරෙන් මැරෙන මේ අම්මා ටීචර්ගේ ඇඟේ ඇවිත්ලා ප්‍රේතාත්මයක් වෙලා උත්පත්ති ලැබනවා මල ප්‍රේතිය ටීචර්ට ලෙඩක් ඇදෙනවා කවදාක්වත් සුව කරන්න බැරුව යනවා ටීචර්ගේ සේසතම නැති වෙනවා අවසානයේදී එක තැනකට ගෙනියනවා ටීචර්ව දිෂ්ටි කරනවා පැයයි විනාඩි 3යි තප්පර 47ක් ටීචර් කතා කරනවා ටීචර්ගේ ඇඟ ඇතුලේ ඉන්නේ කවුද නැන්දම්මා දැන් මේවා ඔබ විශ්වාස කරනවද නැද්ද කියලා මං දන්නේ නැහැ හැබැයි විශ්වවිද්‍යාල උපාධිය තුලින් ෆස්ට් ක්ලාස් එක තුලින් මං ඌව බැලුවොත් මට විශ්වාස කරන්න බෑ මගේ විදුහල්පති තනතුරෙන් මං ඌව බැලුවොත් මට විශ්වාස කරන්න බෑ නමුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාව පිළිගන්න ශ්‍රද්ධාවන්ත හා මුදුරු කෙනෙක් විදිහට බැලුවහම මම මේ සෑම දියක්ම විශ්වාස කරනවා එහෙමනම් අපි තුල හට ගන්න වෛරය කියන එකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵලයක්ද නරක ප්‍රතිඵලයක්ද නරක ප්‍රතිඵලයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි යම් මොහතක අගත සිතක් ඇති වුනොත් ඒ මොහොතේම අයින් කරලා දාන්න කියලා. ඉතින් පින්නතනි කාලේ යන නිසා මම මීට වඩා කාලේ ගන්නෙ නෑ. මං නිකන් චූටි දෙයක් කියන්නම්. ඔබට කවුරු හරි කෙනෙක් කටුවකින් ඇන්නොත් තරහ යනවද නැද්ද කියන්න අවංකව. ඇත්තටම තරහ යනවනේ. මොකද්ද පයින්නේ? කවුරු හරි කෙනෙක් කට්ටකින් අන්නොත් මොකද්ද පයින්නේ අර අකුරු දෙක පයින්නවා නේද මල පයින්නවා කියලා කියනවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කකුල තුවාල කෙරුවොත් තරහ යනවද නේද අවංකවම කියන්නේ ඇත්තටම තරහ යනවා අසනීපයක් වෙලා ડોක්ටර් ළඟට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට ඒත් කටුවකින් යනින්නේ දැන් එහෙම කටුවකින් යන්න කියලා අපි දොස්තරට ගහනවද නැද්ද ඒ වෙලාවට අපි මොකද කරන්නේ ඉවසනවා ඒ කටුවෙන් අනිනකොට අපි ඉවසනවා පාර යනකොට කකුල ගලක වැදලා නියපොත්තත් එක්කලා හැම ගැලවුනොත් අපි ගලට අල්ලගෙන ගහනවද නැද්ද නෑ අපි මොකද කරන්නේ ඉවසනවා මොකක් කියලාද අපි වලට කියන්නේ මගෙම කර්ම කියලා කියනවා දැන් එතකොට කෙනෙක් ගහපුවම එයාට බයින්ඩයි නැත්තම් ගහන්ඩයි එකට එක කරන්ඩයි සීනිගම ගිහිල්ලා අබාඹරන්ඩයි ඊළඟට කකුල ගලක හැප්පුණා මගේ කර්ම කියලා හිතා දාගෙන යන්නයි දෙකම මූණ දෙන්නේ එක මමද නැත්තම් දෙන්නේද එකම මම
එහෙමනම් පින්වතුනි ඉවසීම කියන එක අපේ සිතට පුරුදු කරගත්තොත් සැනසීමක් ලැබෙනවද නැද්ද? ඔබේ ජංගම දුරකථනේ රින් කරන්න එපා කියලා මං කලින්ම නීතියක් දැම්මනම් කාගේ හරි ෆෝන් එකක් රින් වෙනකොට ඔබ සියලු දෙනාගේ අවධානය කොතෙන්ද යන්නේ? එතෙන්ද යනවා. චූටි දරුවෙක් බන කියන අතරතුරේ කෑ ගස්සන්න එපා. එහෙම වුණත් කරුණා කරලා එළියට යන්න කිව්වනම් බැරි වෙලා හරි චූටි ළමේ දඟලනකොටම ඔබ අවධානය කොහාටද යන්නේ? ඒකත් එක්කලා දරුවා ගැනයි ෆෝන් එකයි තිකේනා ගැන ඔබ තුල මොකද්ද හටගන්නේ? දැන් මං අර විදියට කිව්වහම චූටි දරුවෙක් ගැන ඔබට තරහක් යනවද නැද්ද? නෑ මට තරහක් ගියාද? නෑ. ජංගම දුරකතන ගැන ගැටලුවක් ආවද? ඊළඟට බණ අහන අතරතුරේදී ඔබේ හිතට බරක් ආවද සැහැල්ලුවක් ආවද? සැහැල්ලුවක් ආවා. මමත් සැහැල්ලුවෙන් ධර්ම දේශනා කළා, ඔබත් සැහැල්ලුවෙන් ශ්‍රවණය කළා. දැන් අපි ළඟ කවුන්සලින් තිබුණද නැද්ද? අපේ ගැටලුව විසඳගන්න කාගවල් ළඟට යන්න ඕනද අපට හිතුවත් පුළුවන් ද බැයිද? පුළුවන්. ඒක නිසා මනසට ලොකු ශක්තියක් තියෙනවා. ඩොක්ටර් කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට අපට බලාගෙන දත් මිටි කාලා ඉවසන්න පුළුවන් සිතක් මේ තියෙන්නේ. ඒ වගේම කකුලේ ගලක් වැදලා ලෙලි ගියොත් අඬන්නේ නැතුව කෑ ගහන්නේ නැතුව ඉවසගෙන ඉන්න පුළුවන් හිතක් මේ තියෙන්නේ. ඒ හිතයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ පුජ්‍යලෙගෙන් මට හානියක් වෙනකොට ඒකට ගන්න. ඒක නිසා ඒක පාවිච්චි කරන්ඩ මෛත්‍රී සහගත සිත සෑම මොහොතකම හදාගන්න. සියලු දෙනෙක් කෙරෙහි කාරුණිකව හදවත ඇති කරගන්න. කාගේවත් දිහා තරහින් බලන්න පුරුදු වෙන්න එපා. ඔබට කවුරු හරි කෙනෙක් අවමානයක් කරනවා නම් ඒ මොහොතේ හිතාගන්න මම මේ අවමානයේ භුක්ති විඳින්නේ පෙර දවසක මං කාට හරි මේ දේ දීපු නිසා කියලා. ඔබ නොකල කිසි දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ විසින් කරපු සෑම දෙයක්ම ඔබට භුක්ති විඳින්න වෙනවාමයි. ඉතින් මේක තව කරුණු විස්තර කරන්න ඕන එකක්. නමුත් මගේ ධර්ම දේශනාව මං පැයකට සීමා කරන්න උනා. පැය දෙකක් දේශනා කරන කරුණු තමයි මම මේ පැයකට සීමා කළේ. ඔබට මොනවා හරි දෙයක් තේරුණාද නැද්ද? ඔව්. සිතට ඇති වෙන සෑම අයහපත් බවකටම පැලවෙන්න දෙන්න එපා. අයින් කරලා දාන්න. එතකොට ලොකු සැනසීමක් තමා තුළ හැදෙනවා. ඉතින් තරහ ඇති වෙන තැන් ඒව ගැන කියන්න කාලෙ නැති නිසා මම නැවත ධර්ම දේශනාවකදී කරුණු ගැන කියලා දෙන්නම්. මෙතනින් මගේ ධර්ම දේශනාව නිමා කරනවා. මේ සෑම දෙයක්ම කරනකොට ඔබ හිතාගන්න මං මේ කටයුත්ත කරන්නේ මේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න කියලා. ඒ අරමුණින්ම කටයුතු කරන්න, දරුවා හදන්න, රැකියා කරන්න, සේරම කරන්න නිවන් දකින්න අරමුණක් තියාගන්න. එතකොට ඔබෙන් වෙන ගොඩාක් වැරදි පාලනය වෙයි. හොඳයි, එහෙමනම් මේ වෙලාවේ අපි මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් සකස් කරගත්ත සිත, ඇති කරගත්ත ඥානය අප සෑම දිනාටම ඉදිරියේදී සිත සකස් කරගෙන, සිත සංවර්ධනය කරගෙන, ඉවසීමෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්නට ශක්තියක් වේවා. මේ ජීවිතය තුළදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ශක්තිය ලැබේවා කියලා සාදු කියන්නේ. හොඳයි පින්වතුනි, පරිස්කාර පූජා කරන්න ඒ අතරතුරේදී ඔබට ගැටලු තියෙනවා නම් අහන්න මං කියලා දෙන්න. අපේ සභාපතිතුමන් ඇතුළු කරුණාවන්ත පින්වතුනි පින්වතියනි, අද දවසේ ගොඩාක් රාජකාරි කරලා නමුත් මේ අවස්ථාව සඳහා එන්නට ඔබේ හිතට සිතුවිල්ලක් පහළ වුණා. ඒ සිතුවිල්ල තුළින් ඔබ මේ ස්ථානයට පැමිණුණා. පැමිණිලා ඉතාම හොඳින් මේ ගිලන්පස පූජාවට සහ ධර්ම දේශනාවට අවධානය යොමු කළා. අපි කෙටි වේලාවක් භාවනාවත් කළා, පරිස්කාර පූජා කළා. මේ සෑම දෙයක් තුළින්ම විශාල පිනක් අත්කර ගත්තා. අද සම්බුද්ධ පූජාවටයි ධර්ම දේශනාවටයි දායකත්වයේ දරන්නේ සුදත් මහත්මයා, දර්ශන මහත්මයා, දිලිනි මහත්මිය, නිරෝසා මහත්මිය, රොසාන් මහතා, නෙතුමි දියණිය ඇතුළු විහාරස්ථ දායක පින්වතුන් විසින්. අරමුණු තමයි ඕමාන් රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
දර්ශන මහතාගේ මීට අවුරුදු 3කට යහපැත්තේදී කාල යාත්‍රා කළ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නිරෝසා මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට අසනීපව සිටින දිලිනි මහත්මියගේ පියතුමාට උපාලි මහතාට ඉක්මන් සුවය නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේත දිනකට යහපැත්තේදී කාල යාත්‍රා කළ ස්වර්ණලතා මහත්මියගේ තරුණ පුතාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පුතණුවන් ඇතුළු අප සෑම දිනාගෙම නමින් මියගිය සියලු ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සුගතිගාමීව නිවන් අවබෝධ කර ගනිත්වායන් කියලා සාදු නාදයෙන් පින් අනුමෝදන් කරන්න. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මේ රැකී ආරක්ෂා කරන ඔබව ආරක්ෂා කර දෙනසේක්වා දුවා දරුවන් ආරක්ෂා කර දෙනසේක්වා ඔබ වහන්සේලා දිවිසුරු වර්ධනය කර ගනිත්වා නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ කටයුත්තට අවස්ථාව අවසරේ ලබා දුන්නු තානාපතිතුමන්ට ඒ වාගේ මේ රජයට ඒ වාගේ මේ කටයුත්ත මූලිකත්වයේ ගන්න අපේ සභාපති ප්‍රසන්ත මහත්මයාට නිලධාරි මණ්ඩලයේ අනිකුත් සියලු දෙනාට ඒ වාගේම ආරාධනා කරන්නට යෙදුණු අපේ සෝමපාල මහත්මයාට ඒ වාගේම වැඩ වාසය කරන්නට ආවාස පූජා කරන්නට යෙදුණු චමින්ද මහත්මයාට දන් පූජා කළ පින්වතුන්ට ඒ වාගේම සහභාගී වෙලා බොහෝම කරුණාවෙන් බණ ඇසුව ලොකු කුඩා සෑම දෙනාටම ඒ වාගේ මං පැවිදි කරගත්තු මගේ ආදරණීය ගුරු හාමුදුරුවන් වහන්සේට අපේ දෙමව්පියන්ට අපේ ගුරුවරුන්ට අප සෑම දෙනාටම මේ පින් හේතු වේවා මේ ජීවිත යහපත් වේවා සැනසීම උදා වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා සාදු කියන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සෑම දිනාටම තුනුරුවන් සරණ ලැබේවා.